Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කියන්නේ මේකෙන්ම claims given ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය අද ප්‍රවීණ දේශක මනෝජ් පෙරේරා ආචාර්යතුමා සමග අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගනිමු හොඳයි ආයිබන් දුවේ පුතේ අපි මේ දිනවල කතා කරගෙන ඉන්නේ ප්‍රවාහණය කියන මාතෘකාව. ඔබ දන්නවා ප්‍රවාහණය තමයි අපි මේ දිනවල අපි කතාබහට ලක් කරමින් ඉන්න අපේ පාඩම් බඩපත් වෙලා තියෙන්නේ. එතන මේ ප්‍රවාහණය කියන පාඩමට අදාළ මූලික කර්ම කාරණා කීපයක් මම කතා කරා. අද මගේ ඇත්තම මාතෘකාව වෙන්නේ පුතේ මේ ප්‍රවාහණ ක්‍රමවේදයන් වල තියෙන වාසි අවාසි ගැන ඔබව දැනුවත් කරන එක. එතන ප්‍රවාහණය කියන පාඩමට අදාළව අද කතා කරනවා එක් එක් ප්‍රවාහණ මාධ්‍යයන් ඒ කියුවේ මහා මාර්ග වලින් දුම්රියෙන් නැවෙන් සහ ගුවනින් පුතේ මේ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ කටයුත්තේ නිරතමුට භාණ්ඩ හා මගෙන් ප්‍රවාහනය කිරීමේ කටයුත්තේදී තියෙන වාසි අවාසි ගැන තමයි අද අපේ මූලික වශයෙන් අපි අවධානය යොමු කරන මාතෘකාව බඩපත් වෙන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් ප්‍රවාහනය කියලා කිව්වේ අපි එක් ස්ථානයකින් තවත් ස්ථානයකට මාධ්‍යයක් භාවිතා කරමින් මගෙන් හා භාණ්ඩ ගෙන යාමේ ක්‍රියාවලිය නේද? ක්‍රියාවලියක් මේක. මේක ක්‍රියාවලියක්. මේ නිර්වචන විශේෂයෙන්ම මාධ්‍ය කියන එකක් තිබිය යුතු නේද? යම් මාධ්‍යයක් භාවිත කරනවා මාධ්‍ය කියලා කිව්වොත් මෙතන යානාවක් නේද? කිසියම් වාහනයක් භාවිත කරනවා කියන කාරණාවලට ප්‍රවාහනේ නිර්වචනය ඔබ නිවැරදි ආකාරයෙන් තේරුම් අරගන්න ඕනේ. එක් ස්ථානයකින් තවත් ස්ථානයකට කිසියම් මාධ්‍යයක් භාවිත කරමින් මගින් සහ භාණ්ඩ ප්‍රවාහනේ නැත්නම් ගෙන යාමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ ප්‍රවාහනය කියලා. ඒක ක්‍රියාවලියක් නම් මූලික අංග තියෙන්න ඕනේ. ඔබ දන්නවා ප්‍රවාහනේ මූලික අංග කීපයක් අපි දැන් කතා කරලා තියෙනවා. මාර්ගයේ මාධ්‍ය බලයේ පරයන්තය මේ අතර තියෙන අන්තර් සම්බන්ධකම තමයි මේක ක්‍රියාවලියක් වශයෙන් හඳුන්වන්න හේතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් බලමු එක එක මාධ්‍ය වල තියෙන වාසි අවාසි පිළිබඳව. ඉතින් මේක ඔබෙන් ඍජුවම විභාගයේ ප්‍රශ්නයක් වශයෙන් විමසීමේ හැකියාව තියෙන නිසා අපි ඒ කාරණාව ක්‍රමානුකූලව බොහොම හිමීට ඔබල මතකයෙන් හිතන විදිහට ආකාරයට මේක සාකච්ඡා කරගෙන යමු. හරි. හොඳයි අපි යමු එක් එක් ප්‍රවාහන මාධ්‍යයන් පිළිබඳව ඒවා තියෙන වාසි අවාසි පිළිබඳව සාකච්ඡාවට භාජනය කරන්න. මම බොහොම හිමීට කර්ම කාරණා කීපයක් පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ඔබට ඒවා ඍජුවම මතක තබාගෙන විභාගෙදී අවශ්‍ය උපරිම ලකුණු ප්‍රමාණය ගන්න පුතේ අවශ්‍ය දැනුම් සම්භාරය ඇති කර ගන්න පුළුවන්. පුතේ ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් මේ මහා මාර්ග යොදාගෙන ප්‍රවාහනය කිරීම. මහා මාර්ගනේ අතීතේ කරත්තය ගාගත්තා. පස්සේ බයිසිකලය නේද මෝටර් සයිකලය සේ කුඩා රථ අද වෙනකොට නම් පුතේ දැවැන්ත වශයෙන් මේ ශ්‍රේෂ්ඨයේ සංවර්ධනය වෙලා තියෙනවා නේද මහා මාර්ග යොදාගෙන ප්‍රවාහනය කිරීම පිණිස යොදා ගන්නා මාධ්‍යනුත් වැඩි ඒ වගේම පුතේ අද වෙනකොට ගොඩක් මේක ජනප්‍රිය ප්‍රවාහන ක්‍රමයක් වශයෙන් ලෝකෙ පුරා භාවිත වීම වෙනවා නේද අද වෙනකොට ලොරි නේද ට්‍රක් ආදී වශයෙන් අපේ භාණ්ඩයේ ස්වභාවය මත සැකසුපු ප්‍රවාහන පද්ධතියක් අපට දැක් ගන්න පුළුවන් මේ මහා මාර්ග ඔස්සේ බාණ්ඩ සහ මගින් ප්‍රවාහනය කිරීමේ ක්‍රියාදාමයේදී Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය අද ප්‍රවීණ දේශක මනෝජ් පෙරේරා ආචාර්යතුමා සමග අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගනිමු. තිඹුතේ මේක විශේෂයෙන්ම මේ මහා මාර්ග යොදාගෙන ප්‍රවාහනය කරනකොට තියෙන වාසි මොනවද කියලා අපි දැන් පොඩ්ඩක් සාකච්ඡාවට භාෂණය කරමු. පළවෙනි මාසයේ තමයි අවශ්‍යතාවයට ගැලපෙනසේ මාධ්‍ය තෝරගන්න පුළුවන්. ඒක හරි වැදගත් වූ කාරණාවක්. අපිට තෙල් වගේ දෙයක් ප්‍රවාහනය කරන්න ඕන නම් බවුසරයක් යොදා ගන්න පුළුවන්. ද්‍රව්‍යාත්මක ටිකක් ඝන ද්‍රව්‍යයක් ප්‍රවාහනය කරන්න ඕන නම් අපිට ලොරි රථයක් යොදා ගන්න පුළුවන්. නේද? මාළු වගේ දෙයක් අපිට ප්‍රවාහනය කරන්න ඕන නම් ඒ අදාළ සීතකරණ සහිත ලොරි රථ යොදා ගන්න පුළුවන්. මගින් නම් ඒ පහසු බස් රථයක් යොදා ගන්න පුළුවන්. කෙනෙක් කල්පනා කරනවා බොහොම හොඳට සුවසේ වාඩි වෙලා හොඳ සීත පරිසර තුළ ගමනක් යන අන්න යාර පුළුවන් ඒසි බස් එකක් බුක් කරන්න නේද ගමන බිම කරන්න නේද ඒකට මෙතන පැහැදිලිව කියන්නේ මේ අවශ්‍යතාවයට ගැලපෙනසේ මාධ්‍ය තෝර ගන්න පුළුවන් තෙල්ද සත්තුද මඩු භාණ්ඩද මිනිස්සුද මල් වර්ගද එළවලු වර්ගද රසායනික ද්‍රව්‍යයන්ද අවි ආයුධද ඒ සියල්ලම අපිට පුළුවන් අවශ්‍ය පරිදි අදාළ මාධ්‍ය තෝරගෙන භාවිත කිරීම කරන්න නිසා හරි අදගත් වූ වාසියක් තමයි ගැලපෙන ආකාරයට මාධ්‍යන් තෝරා ගැනීමේ අවස්ථාව තියෙනවා මේ මහා මාර්ගවල ප්‍රවාහනයේ වාසියක් වශයෙන් දෙවෙනි වාසියසෙන් අපි කතා කරන්න පුතේ මේ රට පුරා ව්‍යාප්තව පැවතීම කියන කාරණාව. මොකද මහා මාර්ග කියන ඒවා රට පුරා ව්‍යාප්තයි. දේවුන්දරතුඩුව, පේදුරතුඩුව, සංගමන කන්ද, කොළඹ මේ කියන සෑම ප්‍රදේශයක්ම ආවරණය වෙන ආකාරය තමයි මෙන්න මේ කියන ප්‍රවාහන මාධ්‍යන් තමයි ගොඩබිම කියන
महामार्ग से प्रवाहने की विषय पते तम क्रम व्याप्तरा व्याप्त है ओणम गमकट उतें गम अवसान दवा गमन कर मार्ग तीन अडम धर्म मे लोड़िया बरण बैसी बड़बान प्रवाहने की हकिया तीन एन सामेक अभी लोकपुरा लंकापुरा व्याप्त भी मेक तीन वास हूं गण्वा प्रवाहन मध्यकसेन एक वास्या बट पत्ते नाम उदय मिन्न मे गमना दक्वा प्रवाहने की हकिया रटपुरा व्याप्तरा तीन एक सहवत्म कारण बड़पत्ति मे कर्ण देख अवस्था के पद तोरगाते रटपुरा व्याप्त प्रति मिगदीन वास्या बट पत्न मे प्रवाहन क्रमेतु तीयन कारण Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය අද ප්‍රවීණ දේශක මනෝජ් පෙරේරා ආචාර්යතුමා සමග අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගනිමු. උදේ ඊළඟ වාසිය තමයි අවශ්‍ය ඕනෑම විටක මහා මාර්ග භාවිතා කරන්න පුළුවන්. අවශ්‍ය ඕනෑම විටකදී මහා මාර්ගය භාවිතා කරන්න පුළුවන්. දැන් සමහර පුතේ ප්‍රවාහන මාධ්‍යන් තියෙනවා ඒවා භාවිතා කරන්න බෑ අපිට ඕන අවස්ථාවේදී. ప్రవాహన మార్గకసేన్ మహామార్గుల తినదగత్ కారణాతమై మీ అవశ్య ఓనయమిటక మహామార్గ అబట భావితాకరణ పులువ ఏక మహామార్గ అబట ఓనలక భావితాకరిమే హకియావక్ తీను ඔබට ඕන රැයට පුළුවන් දවල්ට පුළුවන් උදේට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ අවස්ථාව මත අපිට ඕනෑම වෙලාවක මෙම මාධ්‍ය ලබා ගැනීම පහසුව තියෙනවා ඒකත් මේ ප්‍රවාහන මාධ්‍ය කොසෙන් තියෙන මහා මාර්ග වල තියෙන වාසිය අවශ්‍යතාවල ගැලපෙන මාධ්‍ය තෝරා ගැනීම රට පුරා ව්‍යාප්තව පැවතීම ඕනෑම විටක මේ මහා මාර්ග අපිට භාවිත කළ හැකි වීම වාසි ඊළඟ වාසිය තමයි බොහෝ විට මේ ගමනාන් දක්වාම ගමන් කිරීමේ හැකියාව තියෙනවා ඒක හරි වැදගත් වූ කාරණාවක් නේද අපි දුම්රියකින් යම් භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කරොත් දුම්රිය නවත්තන ස්ථානයෙන් පස්සේ අපිට ඒ බාණ්ඩ රැගෙන යාම සම්බන්ධයෙන් යම්කිසි වෙනස්කම් බෙදයක් අනුගමනය කරන්න ඕනේ. නැවෙන් ගෙනවත් වරයන් හැදෙන්න හම්බෙන්නේ නැහැ අපිට නේ. නමුත් මේ ප්‍රවාහන ක්‍රමයේදී හිම නෙමෙයි. ඒක පුතේ ගමනාන්ත දක්වා අවසන් දක්වාම අපට භාවිතා කිරීමේ හැකියාව තියෙන එක මේකේ තියෙන ප්‍රධාන වාසියක් බඩපත් වෙනවා. ඒ නිසා බොහෝ විට පුතේ ගමන ආරම්භයේ සිට ගමන අවසන් දක්වා අපි තුම අපේ අවසන්නේ තියෙන්නේ පේදුරුතුඩුවේ තියෙන ගබඩාවක් කියලා ඒ දක්වාම අපට ගෙන යාමේ හැකියාව තියෙනවා. එහෙනම් ගමනායන් දක්වා අදාළ අවසාන ස්ථානෙන් පාන්න පුළුවන් නැවකින් බැරි දුම්රියකින් බැරි කටයුත්ත තමයි මෙන්න මේ මහා මාර්ග දාගෙන කරන ප්‍රවාහනයේ වාසිය වශයෙන් කතා කරන්නේ ගමනාන් දක්වාම ලබා ගැනීම හැකියාව මේ දින වාසියක් සැබෙනවා අවාසි සම්බන්ධයෙන් කතා කරන්න මේ මහා මාර්ග වල දෙන අවාසි මොනවද මහා මාර්ග වලින් නැත්නම් මහා මාර්ග හරහා බාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අවාසි මොනවද පළවෙනි අවාසි තමයි විශාල තොගකවර ප්‍රවාහනය කරන්න අපහසුයි ලොකු තොගයක් ගෙනන්න හම්බෙන්නේ නැහැ සාමාන්‍ය වාහනයකට පටවන්න පුළුවන් තොගයක් තමයි ගෙනන්න පුළුවන්කම තියෙන්නේ. දැන් නැවක් එහෙම නෙමෙයි දැවැන් තොගයක් අරන් යන්න පුළුවන්. කෝච්චියක් එහෙම නෙමෙයි විශාල ප්‍රමාණයක් ගෙනෙන්න පුළුවන්. නමුත් මේ මහා මාර්ග ප්‍රවාහනයේදී පාරක යන්න පුළුවන් ප්‍රමාණවත් වාහන දෙනවනේ පුතේ. ලොරියක් නම් ලොරියේ ප්‍රමාණය පමණයි බාණ්ඩ පැටවීමේ හැකියාව තියෙන්නේ. ඒක තියෙන මේකේ අවාසිය. ඊළඟ අවාසිය තමයි මේ මහා මාර්ග නඩත්තු කිරීමේ පිළිවෙල. මහා මාර්ග පද්ධතිය නඩත්තු කරන විශාල පිළිවෙයක් ඕනේ. මොකද ඒවා සවුත් වෙනවනේ. ඒක කාලයක් ඇද්දි වැස්සට වාහන ගිහිල්ල පාරවල් බහිනවා කැඩෙනවා වෙනවා. ඒකට ඒක නඩත්තු කරන්න ඕනේ. තාර දාලා සමහර කොන්ක්‍රීට් කරලා සමහරට ඊට වඩා ලොකු ක්‍රියාකාරකම් වලට යන්න වෙනවා. මේ මහා මාර්ග පද්ධතිය නඩත්තු කරනවා කියන එකත් ලොකු පිරිවැයක් ඇති වෙන්න ඕන දෙයක් නිසා මේ මහා මාර්ග යොදාගෙන බාණ්ඩ ප්‍රවාහනය කිරීම කියන එක ඉතා අවශ්‍යතාවයක් ගන්න පුළුවන්. මේ මහා මාර්ග නඩත් කිරීමේ පිළිවෙල මට්ටමක පැවතීම. ඔන්න දෙවෙනි අවාසි වශයෙන් අපි මෙතනදී මේක හඳුනා ගන්නවා. තුන්වෙනි අවාසිය තමයි මේ ප්‍රමාද වීම හා අනතුරු ඉහළයි. ප්‍රමාද වීම අපි කියනවා මාර්ග තදබදේ නේද ට්‍රැෆික් එක පුදුම විදිහට දෙන සමහර රට නේද ඔබ දැකලා ඇති කොළඹ ආසන්න නගරට ගියොත් වෙන පුතේ දැන් ටිකක් අඩුයි මේ දවස්වල නමුත් ඔබ දන්නවා ඔබ පාසල මැද රුවසෙන් දන්නවා කොළඹ ආසන්නේ හෝ ගම්මාසන්නේ මේක තියෙන පුළුවන් සමහර නගර තියෙනවා ගම්වල පවා ඉතා පටු නගර දැන් නුවර ගත්තාම ඉතා කුඩා නගරයක් නමුත් විශාල පිරිසක් ඉන්නවා ඒ නිසා දැවැන්ත වාහන තදබදයක් අපට දක්නට පුළුවන් එතකොට ලොකු කාලයක් ගත වෙනවා කියලා කියන්නේ පුතේ ව්‍යාපාර පැත්තෙන් ගත්තාම මේක ලොකු පිරිවැය ඒ නිසා පැහැදිලිව පුතේ පිරිවැයක් දැරීමට සිදුවීමත් මේක තියෙන මූලික අවස්ථාවක් මේ අප්‍රමාද සෝරි ප්‍රමාදය කියන එක නේද? එතන මේ ප්‍රමාද වීම කියන එක ව්‍යාපාර පැත්තෙන් ගත්තාම තියෙන අවශ්‍යතාවය. අනික අනතුරු නේද? සමහර අනතුරු ඉතාලම බරපතලයි මම දැක්ක මේ නැගදී කන්ඩෙරයක් විසින් පිටින් යනවා එක්තරා මේ පල්ලමක. ඒතර මේ බාණ්ඩ තියෙන තොගේ සම්පූර්ණ මේක විනාශයට පත් වෙන හේතුව බඩ පත් වෙනවා. මාර්ග අනතුරු කියනවත් ගොඩක් ළමයි ආවාසක තත්ත්වයක් ඇති කරන මේ මහා මාර්ග ප්‍රවාහනය කියන කටයුත්තේදී. දැන් ඒකත් අපිට කාරණා වශයෙන් කතා කරන්න පුළුවන්.
ඊළඟ කාරණාව තමයි මේ ප්‍රමාදය හා අනුතුරු කියලා අපි කතා කරන්නේ කාලගුණික தত্ত্ব මත බාධා දීම වැස්සොත් අපිට සමහර ගමනක් දක්වා යන්න බෑ එහෙමයි වැස්ස කියන්නේ අපේ ප්‍රමාද වශයෙන් තන සමහර වෙලාවට පිටිපස්ස විවෘත ලොරියක් නම් ඒ වගේ අවස්ථාවක අපිට බඩු බාණ්ඩ ප්‍රවාහණය කිරීමේ හැකියාවක් නැහැ ඉතින් කාලගුණය කියන එකත් සාධකයක් බඩපත් වෙනවා අපි මහා මාර්ග භාවිතා කිරීමේදී ඉඳ ඒ සාධකය අපිට ආවාසි සහගත ආයුරින් අපිට එන්න පුළුවන් ඒ නිසා මේක අපිට මහා මාර්ග ප්‍රවාහණය ආවාසයක වශයෙන් අපිට කතා කිරීමේ හැකියාවක් තියෙනවා ඒ නිසා අපි ඒකත් ආවාසයක වශයෙන් දකිනවා හරිද එතකොට මහා මාර්ග ඔස්සේ ප්‍රවාහණය කිරීම තුල තියෙන අවස් තමයි මේ දෙපෙ කිව්වේ විශාල බාණ්ඩ ප්‍රමාණයක් එකවර ප්‍රවාහණය කරන්න බෑ නඩත්තු කිරීමේ පිළිවෙත් තියෙනවා ප්‍රමාද වීම සානතුරු වගේ වගේම කාලගුණය මත අපිට යම්කිසි ආකාරයක බාධා ඇති වෙන්න පුළුවන් අපි යනවා අපේ විවේක කාලයට Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය අද ප්‍රවීණ දේශක මනෝජ් පෙරේරා ආචාර්යතුමා සමග අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගනිමු හොඳයි ආයුබෝවන් දුවේ පුතේ නැවතත් අපි පළවෙනි විවේකයෙන් පස්සේ අපි අපේ පාඩමත් එක්ක නැවත සම්බන්ධ වෙනවා පුතේ අපි කතා කරන්නේ ප්‍රවාහන මාධ්‍යයන් වල තියෙන වාසිය වාසි පිළිබඳව අපි මුලින් කතා කරා මහා මාර්ග ප්‍රවාහනයේ වාසිය වාසි දැන් අපි කතා කරනවා මේ දුම්රිය ප්‍රවාහනයේ වාසිය වාසි මොනවද දුම්රිය ප්‍රවාහනයෙන් හේතු වෙන වාසිය වාසි මොනවද අපි දන්නවා අපේ ලංකාව දුම්රිය ප්‍රවාහනය සම්බන්ධයෙන් යම්කිසි වටිනාකමක් දීලා තිනවා අපේ ආර්ථික පද්ධතිය තුල දැන් ඉන්දියාවත් තම දුම්රිය විශාල වශයෙන් භාවිත කරන රාජ්‍යයක් රුසියාව ගත්තාම රුසියාව පුරා බාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලියට ඉතාම දැවැන්ත ආකාරයෙන් දුම්රිය උපයෝග කරගන්නවා ඒ කියන්නේ ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පැහැදිලිවම මේ අපි භාවිත කරන දුම්රිය ප්‍රවාහනය අපට යොදා ගන්න පුළුවන් එසා අපිට මේකනත් අධ්‍යයනය කළ යුතුයි දුම්රිය මගින් බාණ්ඩ ප්‍රවාහනය කිරීමෙන් නැත්නම් වාසිය වාසි පිළිබඳව හරි විශේෂයෙන් මෙතනදී මේ දුම්රිය ඔබ දන්නවා දුම්රිය කියලා කියන්නේ ටිකක් වැඩි බාණ්ඩ ප්‍රමාණයක් පටවන්න පුළුවන් මාධ්‍යයක් නේද අපි බලමු කොහොමද මේක කතා කරන්න තියෙන්නේ කියලා දුම්රිය ප්‍රවාහනයේ වාසිය තමයි විශාල බාණ්ඩ තෝගයක් සහ මගින් ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය කරන්න පුළුවන් දුම්රියක සාමාන්‍යයෙන් දුම්රියක් තුළ දුම්රිය මැදිරි 12ක් 13ක් වගේ තියෙන්න පුළුවන් සාමාන්‍ය මැදිරියක මිනිසු 50ක් කියොත් එහෙම ඒක දුම්රියක සාමාන්‍යයෙන් මිනිසුන් 500ක් 700ක් ප්‍රවාහනය කරන්න පුළුවන් අවම මට්ටමක් මම මේ කියන්නේ ඒක ලොකු වටිනාකමක් එතකොට දුම්රිය ප්‍රවාහනයේ පළවෙනි වාසිය තමයි විශාල බාණ්ඩ ප්‍රමාණයක් එකවර ගෙන යාමේ හැකියාවක් තියෙනවා විශාල බාණ්ඩ ප්‍රමාණයක් එකවර ගෙන යාමේ හැකියාවක් තියෙනවා හරිද ඒතර ඒක පළවෙනි වාසිය බඩපත් වෙනවා දුම්රිය ප්‍රවාහනය තුළ සිද්ධ වෙනවා ඊට පස්සේ ළඟ වාසිය තමයි මේ මොකද එකවර විශාල බාණ්ඩ ප්‍රමාණයක් ගෙනවනවා කියලා කියන්නේ දුම්රියේ ප්‍රවාහන පිරවේ අඩුයි ඒක අපේ වාසිය ඉතින් අපේ ලංකාවේ සාමාන්‍ය ව්‍යාපාරිකයෝ දුම්රිය භාවිත කරන ගොඩක් අඩුයි නමුත් මම හිතනවා ඒක අනාගතයේ යම්තාක් දුරට භාවිත වුණොත් අපිට ලොකු පරිණාමයක් නිර්මාණය කරගෙන යීමේ හැකියාවක් තියෙනවා කියලා එතකොට අපිට පැහැදිලිව පේනවා මේ දුම්රිය ප්‍රවාහනයේ පළවෙනි වාසිය බාණ්ඩ විශාල ප්‍රමාණයක් එකවර ගෙන යන දෙවෙනි එක මහා මාර්ග ප්‍රවාහනට වඩා ආරක්ෂාකාරීලු ආයක වැදගත් තවත් කාරණා නේද මොකද දුම්රිය සාමාන්‍ය අනතුරු වෙනවා ටිකක් අඩුයි දුම්රිය අනතුරක් වෙන්න තියෙන අවස්ථා ගොඩක් අඩුයි මොකද දුම්රියට නිශ්චිත වූ වෙන්නෙච්ච මාර්ගයක් ඔසේ තමයි යා ගමන් කරන නිසා ගොඩක් එතන අවදානම් කාර්යතත්වය අඩුයි දුම්රියකට වෙන්න පුළුවන් හානි සංඛ්‍යාව අඩු වෙන නිසා මේ මගේ ප්‍රවාහන සාපේක්ෂව දුම්රිය ප්‍රවාහනය තුළ මෙන්න මේ කියන ආරක්ෂාකාරී භාවය කියන එක තියෙනවා. ඒක වාසියක් වශයෙන් කතා කරනවා දුම්රිය ප්‍රවාහනය තුළ තියෙන. ඒක වාසියක් බඩපත් වෙනවා. ඒතර බාණ්ඩවල සහ ජීවිතවල ආරක්ෂාවට වැඩි අවස්ථාවක් තියෙනවා දුම්රිය මගින් බාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී. ඊළඟම කාරණා තමයි මේ බාණ්ඩවල ස්වභාවය අනුව මැදිරි වෙන් කරගන්න පුළුවන්. අපි දන්නවා තෙල් වලට තෙල් ටැංකිය වලින් යුතු දුම්රිය මැදිරි තියෙනවා. මගේ ඉඳන් හොඳට සුවපහසුවට හදපු ආසන සහිත තියෙනවා නේද? ඒතකොට සත්තු ගිනන වෙනමම හදපු කොටසක් තියෙනවා. ඒ අමතරව දැන් සමහර වෙලාවට මේ ටිකක් ඉතාම සුරක්ෂිත පෙට්ටියක වගේ අසුරුන් කරන ඒවාට තියෙනවා වෙනමම කෝච්චිය තුල ඒක සඳහා වෙන් වෙච්ච පෙට්ටිය. ඒවා ඉතාම ආරක්ෂිතව ගමන් කිරීම හැකියාව තියෙනවා. ඒතකොට අර ප්‍රවාහන නැත්නම් අපේ බාණ්ඩ සබහන මැදිරියක් වෙන් කරගැනීමේ දින වාසිය කියන එක එකමද එකම දුම්රිය තුලන පුළුවන් අපට තෙල් සහ සත්තු සහ මගින් කියන සෑම කෙනෙක්ම අරගෙන යන නිසා ඒක වාසියක් වශයෙන් අපි කතා කරනවා මැදිරි වෙන් කරගැනීමේ හැකියාව කියන එක. ඊට පස්සේ සාමාන්‍ය ගාස්තු අඩුයි. අනෙක් වල සාපේක්ෂව මේ ප්‍රවාහන ක්‍රමය තුල තියෙන ගාස්තු අඩුයි. ඒකත් වෙන වාසියක් වශයෙන් අපි කතා කරනවා මේ සසු ප්‍රවාහන මාධ්‍යන සාපේක්ෂව මේ දුම්රිය ප්‍රවාහන දින වාසිය කියන කාරණාවේදී. තව විශේෂ කාරණාවක් තමයි දැන් අපි කෝච්චි යනකොට අපිට බඩගින්නක් ආවොත් එම් සමහරවිට ආපනශාලාවක් තියෙනවා ගිහිල්ලා යම් ආහාරයක් ලබා ගැනීම පිණිස සමහර කෝච්චිවල නිදන් මෙදිරි තියෙනවා බොහොම සුරක්ෂිතයි ඒ මගිය නිදාගත්ත පස්සේ බහින දනට අවශ්‍ය පරිදි ඒ දුම්රිය ස්ථානයේ ඉන්න නිලධාරී කතා කරනවා ඒක හරි වටිනවා පොතේ දුර ගමන් සඳහා
නිරීක්ෂණ මැදිරි තාම ලස්සනට හදපු පරිසරය හොඳින් නිරීක්ෂණය කළ හැකි ආකාරයට මැදිරි හදපු අවස්ථාවක් තියෙනවා ඒ නිසා මේ දුම්රිය ප්‍රවාහනයේ වාසියක් වශයෙන් මේක අපිට දක්වන්න පුළුවන්කම තියෙනවා මේ ආපනශාලා නිදන මැදිරි සහ නිරීක්ෂණ මැදිරි වගේ දේවල් යුතු පහසුකම් සහිත දුම්රිය මාර්ගයන් දුම්රිය අපිට දැක ගන්න ලැබීම පිළිබඳව හරි එඳා අපිට ඒවා වාසිය වශයෙන් කතා කරන්න පුළුවන් මේ වගේ දෙන අවාසි මොනවද දුම්රිය ප්‍රවාහනයේ ुम्रियवाहनेवासी Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය අද ප්‍රවීණ දේශක මනෝජ් පෙරේරා ආචාර්යතුමා සමග අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගනිමු ඊළඟ දුම්රිය ප්‍රවාහනයේ තියෙන අවශ්‍ය තමයි දුවේ පුතේ මේ අවශ්‍ය ඕනෑම වෙලාවක දුම්රිය ලබා ගන්න බෑ දැන් තමාගේ වාහනයක භාණ්ඩ ප්‍රවාහනය කරනකොට අවශ්‍ය ඕනෑම වාහනේ පරිහරණය කරන්න පුළුවන් හැබැයි දුම්රිය ප්‍රවාහනයේදී අපට ඕන උනලවට ඒ අදාළ වාහනය නැත්නම් මාධ්‍ය ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඒකත් පුතේ තියෙන අවාසියක් අවශ්‍ය ඕනෑම වෙලාවක අදාළ සේවාව ලබා ගත නොහැකිකම කියන එකත් මේ දුම්රිය ප්‍රවාහනයේ තියෙන අවාසියක් වශයෙන් අපට දක්වන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි දෙකක් කිව්වා එකක් දුම්රිය මාර්ගයේ වෙන පුරා ව්‍යාප්තලා නැහැ. ඊළඟ තමයි අවශ්‍ය ඕනෑමක ලබා ගැනීමේ නොහැකියාව කියන කාරණාව. ඊළඟ කාරණා මේ ගමනාන්ත දක්වා ගමන් කිරීමේ හැකියාවකුත් නැහැ. යම් ගමනක අවසාන දක්වා ගිනන්න බෑ දුම්රියක් යන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා ස්ටේෂනෙන් එහාට යන්න බෑ. ඒතකොට එතනින් එහාට අපි වෙනත් ක්‍රමයක් අනුගමනය කළ යුතුයි අදාළ භාණ්ඩ ප්‍රවාහනය කිරීම කරන්න. ඒක ටිකක් අපහසුතාවයක්. ඒ නිසා දුම්රිය ප්‍රවාහන ඊළඟ අපහසුතාවය තමයි ගමනාන්ත දක්වාම යමට නොහැකියාව කියන කාරණාව. ඒතර මේකත් අපි සැලකිලි දක්වන්න ඕන කාරණාවක්. අවසාන දක්වාම අපිට දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාවක් ඇති වෙන්නේ නැහැ ඒ නිසා. එනතන සමහර සංඥා ක්‍රමයන් හිතින් වෙනවා. දැන් දුම්රිය පාරක් අබලන් වුණාට පස්සේ පුතේ ඒක සකසනකල් දුම්රියට යන්න හම්බෙන්නේ නැහැ. දැන් පාරක් නම් අපිට විකල්ප මාර්ගයක් වන් බාධා කරන්න පුළුවන්. නැත්තම් යම්සි කෙටි වේලාවක පාරක් පානමක් වගේ දෙයක් කරන්න බෑ. නමුත් අනිත් දෙයක් වුණොත් සාමාන්‍ය කෙටි වේලාවක අපිට හදාගෙන මේ හැකියාවද නම් දුම්රිය පාරක් එමෙ නැහැ. ඒක අපහසුයි. එඳ අපි පැහැදිලිවම අපිට සිද්ධ වෙනවා මේ දුම්රිය මාර්ගයේ නිවැරදි ආකාරයෙන් සකසා ගැනීමත් එක්ක ඉවසන් ඉන්න. සමහරවිට විදුලි කඩාවැටීම් මෙදි වැටීම් දෙන. එතකොට මොකද වෙන්නේ? ගොඩක් ලොකු වේලාවක බලන් ඉන්න වෙනවා. සමහර එක ඒක අවශ්‍ය බඩ පතන සමහර වලට පාර වලට පස්කළු වැටෙනවා. එතකොට සම්පූර්ණ පස්කන්ද අයින් කරනකල් අපිට මේ දුම්රිය ගමනාගමනයේ දක්වා ගමනාන්තය දක්වා යන්න විදියක් නැති වෙනවා. ඒවස් තමයි මෙතනින් දුම්රිය ප්‍රවාහන දෙන අවාසිය. දැන් විදුලිය යන හැටි දුම්රිය මාර්ග අබලම් වීම කියන කරුණෝසේ විශාල කාලයක් ගත වෙන අවස්ථා තියෙනවා. ඒවා අවාසියෙන් කතා කරන්න පුළුවන්. අපි යනවා ජල ප්‍රවාහන සම්බන්ධයෙන් කතා කරන්න. ඒතර මෙතන ජලය කියන්නේ මේ විශේෂයෙන්ම නැවුමකින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම. ලංකාවෙන් ගොඩක් ඉතින් බෝට්ටුවකින් භාණ්ඩ ප්‍රවාහනය කරන අවස්ථා අඩුයි. නමුත් ලෝකේ රටවල ඒවත් දක්නට පුළුවන්කම තියෙනවා. නැව් සහ අනිකුත් බෝට්ටු වර්ග භාවිතා කරමින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ කාර්යභාරය නිරතවලා ඉන්න රටවල් අපිට ලෝකේ දැක ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන වාසිය තමයි අන්තර්ජාතික වෙළඳාමට ලොකු සහායක්. මේ රටවල් අතර භාණ්ඩ හුමාරු කර ගැනීමේදී මේ මහා මුහුද නැත්නම් ජල ප්‍රවාහනය කියන එක ඉතා වැදගත් උදයක් බලපත් වෙනවා. මහා මාර්ග වගේ නෙමෙයි ගුවන් මාර්ග වගේ නෙමෙයි. මොකද පාරවල් නැහැ රටකින් රටකට ගමන් කරන්න තියෙන ගොඩක් අපේ ලංකාව වගේ දූපතක් ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට තියෙන්නේ මහා මුහුද. හැම රටෙම එහෙම නැහැ. සමහර රටවල පොඩි බිමින් ගිය හැකි. නමුත් දූපතක් වෙච්ච අපේ රට නම් ඉතා විශාල වශයෙන් අන්තර්ජාතික වෙළඳාමක බිහිවීම කිරී පැහැදිලිවම මෙන්න මේ කියන අන්තර්ජාතික මේ මහා මුහුද හරහා කරන මේ ජල ප්‍රවාහනය කියන එක ඉතා වැදගත් උදයක් බලපත් වෙනවා. ඉඳා ලංකාව ලෝකේ වෙනත් රටක් සමග ගනුදෙනු කිරීමේදී විශේෂයෙන්ම මේ ජලය හෙවත් මේ මහා මුහුදරා වෙළඳාම් සිදු කිරීම පළවෙනි මාසෙ. මේක දෙවෙනි මාස තමයි මේ විශාල භාණ්ඩ ප්‍රමාණයක් එකවර ගෙනියන්න පුළුවන්. මොකද නැවක් කියන්නේ ඇත්ත විශාල දෙවන්ත භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කරන දෙයක්. ඉඳා විශාල වශයෙන් ලොකු භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව තියෙනවා මේ ප්‍රවාහන ක්‍රමයට. ඒ නිසා ඒක වාසියක් වශයෙන් අපට ගන්න පුළුවන් භාණ්ඩ විශාල ප්‍රමාණයක් එකවර ගෙන යමේ හැකියාව. මොකද වැඩි ප්‍රමාණයක් ගෙනනවා කියන්නේ පිළිවෙල අඩු වෙනවා. ඒක ලොකු වාසියක් වෙනවා ප්‍රවාහන ක්‍රමයක් වශයෙන් මේ ජල ප්‍රවාහනය තුළ තියෙන. හරිද? ඊළඟ එක තමයි පුතේ මේ සමහරවිට භාණ්ඩේ ස්වභාවනෝ යාත්‍රා තොර ගන්නත් පුළුවන්. දැන් ලෝකෙ ඇත්තටම තෙල් ගේන්නේ වෙනම නැව්වල. ඒකට වාහන ගේන වෙනම නැව්වල. සමහර භාණ්ඩ සඳහා වෙනම නැව් තියෙනවා විශේෂයෙන් සැදිච්ච. දැන් මගින් ප්‍රවාහනය කරන වෙනම නැව් තියෙනවා. ඒකට පුතේ ඒ භාණ්ඩේ ස්වභාවනෝ නැවක් තෝරගැනීමේ හැකියාවක් මේ තුළ තියෙන
යම් වාසියක් බඩපත් වෙනවා ඒකත් අපිට කතා කරන්න පුළුවන් මේ ජල මාර්ග හරහා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ තියෙන වාසියක් වශයෙන් සලකලා ඊට පස්සේ අපි එනවා අවාසිය වලට ඒ අවාස තමයි මේ නැවසුලබ නැ නැවක් ගන්න ඉතින් ලොකු මුදලකුත් උනේ ඉඳ නැව තියෙන ගොඩක් සීමිත ප්‍රමාණයක් ඒතකොට මේ ප්‍රවාහන ක්‍රමය අපිට ලේසියෙන් හොයා ගන්න හම්බෙන්නේ නැහැ ඒ නිසා ඒක අපිට අවාසිය වශයෙන් දක්වන්න පුළුවන් මේ සුලබතාවය කියන එක අඩු වෙලා යනවා මේ නැව වල ඒක අවාසියක් හරිද ඊළඟ අවාසිය තමයි දෙපොතේ මේ වැඩි කාලයක් ගත වෙනවා නැවක් සාමාන්‍යයෙන් යන්න පුළුවන් උපරිම වේගයක් තියෙනවා ඊට වඩා යන්න බෑ ඒ නිසා යන අපි හාරගෙන ඕස්ට්‍රේලියාව සිට ලංකාවට නැවක් එනවා නම් සාමාන්‍යයෙන් මාස දෙක තුනක කාලයක් ගත වෙනවා කියලා තුනක්වත් සාමාන්‍යයෙන් ගත වෙනවා කියලා තමයි සාමාන්‍යයෙන් කතා වෙන්නේ ඉතින් එතකොට ඒක ලොකු කාලයක් ඉතින් ඒ කාලය කියන එක ගොඩක් වැඩි ජල ප්‍රවාහනයේ එක තියෙන අවාසිය බලපත් කරනවා අපි කතා කරේ ජල ප්‍රවාහන තුල තියෙන අවාසියන් පිළිබඳව Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය අද ප්‍රවීණ දේශක මනෝජ් පෙරේරා ආචාර්යතුමා සමග අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගනිමු පාඩම් සමග සම්බන්ධ වෙමු අපි මේ දිනවල කතා කර කර ඉන්නේ අද කතා කරන්න අපි විශේෂයෙන්ම මේ ප්‍රවාහන මාධ්‍යයන් වල තියෙන වාසිය වාසිය පිළිබඳව අපි ඒකදී මගේ නැත්නම් මහා මාර්ග යොදාගෙන ජලය සහ දුම්රිය කතා කරා දැන් අපිට තියෙන අවසානයේ කතා කරන්නේ තමයි ගුවන යොදාගෙන කොහොමද අපි ප්‍රවාහනයේ කටයුතු නිරත වෙන්නේ සහ ඒ තුලින් ලැබෙන වාසිය වාසිය මොනවද ତරමෙතන ගුවන් කියලා කියන්නේ පුතේ විශේෂයෙන්ම ගුවන් යාන නේද ගුවන් යාන කුඩා සැහැල්ලු ගුවන් යාන තියෙන පුළුවන් ලොකු ගුවන් යාන වෙන්න පුළුවන් මිග්ඥාන වෙන්න පුළුවන් ඒ හැම දෙයක්ම අපි ගුවන්ින් තමයි ගුවන් ප්‍රවාහනයෙන් තමයි සාමාන්‍ය සලකන්නේ ඉතින් මේ ගුවන් ප්‍රවාහනයේ තියෙන වාසිය වාසිය මොනවද නැත්තම් නේද අපි අහස් යානාවක් ප්‍රධාන භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ තියෙන වාසිය වාසිය මොනවද අංකික පුතේ වේගවත් බවයි ඊටාම වේගවත් නේද ලෝක ඇතරම දැන් තියෙන වේගවත් ප්‍රවාහන ක්‍රමය තමයි ගුවන් කියලා කියන්නේ ඊටාම ඉක්මනට මේ ගුවන් ප්‍රවාහන තුළ භාණ්ඩ ප්‍රවාහ ගන්න හැකියාවක් තියෙන මොකද හේතුව ගුවන් තුළ කිසිම බාධාවක් නැහැ ඊටාම සීග්‍රයෙන් අදාළ යාත්‍රාවන් පදවන්න පුළුවන් යානා පදවන්න පුළුවන් නේද ඉතින්ද වේගවත් බව කියන එක මේකේ තියෙන ප්‍රධාන වාසියක් බඩපත් වෙනවා ගුවන් ප්‍රවාහන තුළ තියෙන පළවෙනි වාසිය අර ඉතින් දෙවෙනි වස් තමයි මේ ඉක්මනට නැශ්‍ය වෙන විනාශ වෙන භාණ්ඩ ප්‍රවාහනය කරන මේක වඩා හොඳයි ඉක්මනට විනාශ වෙන භාණ්ඩ තියෙන්නේ ඔය මල් වගේ දේවල් නැත්නම් කිරි වගේ දේවල් ඒකට වඩා හොඳයි ඉතින් රටකින් රටකට ගිනවන තමයි වඩා හොඳ මේක ඉතින් ඒක තමයි ඊළඟ වාසිය වෙන්නේ ඉක්මනට ෂේ වෙන විනාශ වෙන දේවල් ඉක්මනටම ගෙන යන්න මේ ගුවන් ප්‍රවාහනය ඉතා වැදගත් උද්‍යාවකට පත් වෙනවා හරි යෝග්‍යයි නේද සමහරවිට දැන් ඔය එන්නත් වගේ දේවල් ඉක්මනට ලෝකේ පුරා ව්‍යාප්ත කරන්න ගෙන යන්න යාලා මේ ගුවන් ප්‍රවාහනය භාවිත කරනවා ඉතින් මේක තමයි දෙවෙනි වාසිය පළවෙනි එක වේගවත් භාවය ඉතාම ඉහළයි රටකින් රටට යන ඉතාම කෙටි කාලයක් නේද සමහරට ඉන්දියාවට පැය භාගෙන් පැයෙන් වගේ යන්න පුළුවන් අපේ ලංකාවට ඒක ලොකු වාසියක් නේ ඊළඟ වාසිය වාසිය තමයි මේ මහා මාර්ග රටතු කිරීම පිළිවෙයක් නැහැ මොකද පාරවල් සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්තම නැහැ නේද මොකද ගුවන් මඟින් යනකොට පාරවල් සම්බන්ධයෙන් ගැටලුවක් ගැන කතා කරන්න හේතුවක් නැහැ ඒකත් අපිට තියෙන වාසියක් පුතේ මේ ගුවන් ප්‍රවාහන තියෙන වාසිය තමයි මේ මහා මාර්ග රටතු කිරීමේ පිළිවෙය කියන එක නැහැ නැද්ද ඇත්තටම ඒක නැහැ එහෙනම් ඇතන ලොකු වාසියක් ඉදිරියක් අපිට හම්බ වෙනවා ඒක මේ ගුවන් ප්‍රවාහන තුල තියෙන වාසියක් බවට පත් වෙනවා ඊළඟ කාරණා තමයි මේ ගුවන් ප්‍රවාහන තියෙන ආවාසි මොනවාද ගුවන්ින් භාණ්ඩ ප්‍රවාහනයේ කිරීම නිසාත් වෙන්නව ආවාසි ඒක තමයි විශාල බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනය කිරීම අපහසුයි විශාල බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනය කිරීම අපහසුයි ගුවන්ින් ප්‍රවාහනයේදී තමයි මේ පළවෙනි අවාසිය අපට හම්බෙන්නේ ඉතින් විශාල භාණ්ඩ ප්‍රවාහනය කරන්න අමාරුයි ගුවන්ින් ඒ තමයි පළවෙනි අවාසිය නේද කියන බර වැඩි විශාල භාණ්ඩ ප්‍රවාහනය කරන්න බෑ ගුවන් කමෙන් යොදාගෙන ඒක අවාසියක් පිරිවැය කියන එකත් පුතේ ඉතාම ඉහළයි ද ගුවන්ින් භාණ්ඩ ප්‍රමාණයක් අරන් යනවා කියන්නේ ඉතා විශාල පිරිවැයක් දරන්න වෙනවා ඒකට ඒක භාණ්ඩේ මිලට ලොකු බලපෑමක් ඇති වෙන නිසා ගොඩාක් ලෝක මිනිස්සු ගුවන් ප්‍රවාහනේ භාවිත කරනවා ගොඩක් අඩුයි ඇයි හේතුව පිරිවැය කියන එක සාපේක්ෂව වැඩි නිසා අනිත් ප්‍රවාහන ක්‍රමයන් වලට සාපේක්ෂව ද ඒකත් පුතේ මේ ගුවන් ප්‍රවාහන තුල තියෙන අවාසිය බලපත් වෙනවා ප්‍රවාහන පිරිවැය අධික වීම කියන කාරණාව ඊළඟ අවාසිය තමයි මේ අනතුරු ප්‍රමාණය නේද වෙන්න පුළුවන් අනතුරු කියන එකනේ ඒවත් එකක් ප්‍රබලයි මොකද ගුවන් අනතුරක් සිද්ධ වෙනකොට පුතේ සම්පූර්ණ බාඩ සහ මගින් සහ ගුවන් යන විනාශ වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි ඒ නිසා අනතුරක් වුණොත් එහෙම විශාල හානියක් වෙන්න පුළුවන් විශේෂයෙන් මේ ගුවන් ප්‍රවාහනයේ ලෝකෙ වැඩියෙන් භාවිත කරන්නේ මගින් ප්‍රවාහනය කරන්න නමුත් ඉතින් ඒතොර මගින්ට ලොකු හානි වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා ඒක පුතේ තියෙන ප්‍රබල අවාසියක් බඩපත් වෙනවා මේ ගුවන් ප්‍රවාහනය තුළ අපිට දක්නට තියෙන ඒ තමයි එක අවාසියක් බඩපත් වෙනවා හරිද ඊට පස්සේ දෙන අවාසිය තමයි මේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය අවස්ථාවෙන් ගන්න බෑ නේද අනිවාර්යෙන් අපි ගුවන්
තුඩකොළට යා යුතුයි ගුවන් තුඩකොළ තුල ගමන් වේලාවන් වෙන් කරලා දෙනවා එතකොට පමණයි අපිට මේ පාසුකම ලබාගෙන හැම හැකියාව තියෙන නිසා ඒකත් අවාසයක වශයෙන් තමයි අපි සාමාන්‍ය කතා කරන්නේ ගුවන් ප්‍රවාහනය තුල අපට දක්නට තියෙන හරි එතකොට වාසි වගේම වාසිත් තියෙනවා වාසි මොනවද වාසිත් තියෙන්නේ වේගවත් භාවයේ ඉක්මනින් නැෂන බාණ සඳහා වඩා සුදුසුයි මහා මාර්ගනත ක්‍රීම පිළිබැක් කෙනෙක් දක්නට හම්බෙන්නේ නැහැ මේ ගුවන් ප්‍රවාහනයේදී අවාසි තමයි මේ විශාල බර අධික බර අධික භාණ්ඩ ප්‍රවාහනය කරන්න සුදුසු වෙන්නේ නැහැ මේක ප්‍රමාණ පිරිවැය කෙනෙක් ඉතාම ඉහළයි අනතුරු සංඛ්‍යාව සමාන සාපේක්ෂව වැඩි වෙන්න පුළුවන් ඒ වගේම අවශ්‍ය වෙලාවදී මේ මාධ්‍ය ලබා ගැනීම අපහසුයි ඒ නිසා මේව තමයි මූලික අවාසි වලටපත් වෙන්නේ ගුවන් මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී නමුත් ලෝකෙ මේ වෙනකොට මේ සෑම මාධ්‍යයක්ම භාවිතා කරලා අවශ්‍ය පරිදි භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ කාර්යභාරයක නිරතලා ඉන්නවා ඉතින් අපි ඒ ගැන අපි සැලකිලිමත් දක්වන්න ඕනේ ප්‍රවාහන මාධ්‍යන වල වාසි අවාසි කියන लंका सौख्य रक्षण Soft Logic Life